අද වෙනකොට අනුකුමාර කියනවා අපි හදනවා බැංකුවක් අපකරුව නැතුව ණය ගන්න කියලා. අපකරුව නැතුව බැංකුව හදන්න පුළුවන්. මාස 6ක් යනකොට රට හොම්බෙන් යවන්නත් පුළුවන්. ඇහුණත් නැවුම්. නැවුම් බව කීල්ස්. කුමාරලට බැංකු ගැන ආර්ථිකය ගැන අදහසක් නැහැ. මේ රටේ ආර්ථික අර්බුදය ඇති වුණාම අපි ගිහිල්ලා අපේ නායකයට කෑ ගැහුවා. ඔබතුමා තමයි දැන් ඉන්නේ බාර ගන්න ලෑස්ති වෙන්න කියලා. එතුමා මට කෑ අපට කෑ ගහලා කිව්වා ඔයා කට්ටියක් කියන්නේ විපක්ෂ නායකයා ළඟට. එයා තමයි බාර ගන්න ඕනේ. එයාට බල කරන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා ඉස්සරහා. මම ටිකක් ලොකු කතාවක් කරලා කිව්වා ඔබතුමා විපක්ෂ නායකවරයා මේ රට මේ මොහොතේ බාර ගන්න. මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයක් මේක බාරගත්තොත් මම හාන්සි තව අවුරුදු දෙකකින් තුනකින් රාජ්‍ය නායකයා ජනාධිපති වෙන එක ඒ මගේ සිහිනය නැත්තටම නැති වෙනවා. මේ රට බාර ගන්න මට බෑ කියලා තමයි කිව්වේ. අද අමාරු වැටිච්ච රට අනි මිනිහෙක් බාර අරගෙන හුස්ම ගන්න තත්ත්වයට පත් කරාන් පස්සේ තමයි මේ අය පොර කුකුල්ලු වෙලා තියෙන්නේ. අපිට රට දීපල්ලා අපිට රට දීපල්ලා කියලා ඒගොල්ලෝ දන්නවා. තව අවුරුදු පහක් එක රනිල් වික්‍රමසිංහ මේ රට අරගෙන ගියොත් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන සිහිනයත් අවසන්, අනුර කුමාරගේ දේශපාලන සිහිනයත් අවසන්. අපි හැමෝම ඒක රාශි වෙලා ඉතාම ධෛර්ය සම්පන්නව සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහයන් මේ රටේ අතිබහුතර ජනවරමකින් ජනාධිපතිවරයා කළ යුතුයි කියන කාරණය මම තමුන්නාන්සලට යෝජනා කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.